පියවරයන් ටිකක් තියෙනවා. ඒ පියවරයන් යන්න මේ මැතිවරණයත් එක්ක ආපු කාලේ ප්‍රමාණවත් නැති හින්දා තමයි අපිට කෙටි කාලින ලේඛකණයකට යන්න වෙන්නේ. අපි මේ දවස්වල අමාත්‍යංශවල සියල්ලම සූදානම් කරනවා. ජාතික ජනබලවේගය විසින් මේ රටට ප්‍රකාශ කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ ප්‍රතිපත්තියට අනුව අයවැය ලේඛනේ සකස් වෙමින් තියෙනවා. ඒසාව සමහර කියපු කාරණා සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරන්න කැමති. ඒ වගේම මෙතන මතු වුණා, දැන් සමහර මතු වෙච්ච කාරණා දිහා බැලුවම හරි ලස්සන දේවලුත් මෙතන සිද්ධ වුණා. දූෂිත සමහර අය අපිට උගන්වනවා අදූෂිත ලෙස ආණ්ඩු කරන හැටි කියා දෙනවා. හොඳයි, ලස්සනයි, බොහොම ස්තුතියි. අකාර්යක්ෂම ලෙස වැඩ කරපු කණ්ඩායම් අපට උගන්වනවා කාර්යක්ෂම ලෙස ආණ්ඩු කරන හැටි උගන්වනවා. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි ඒවට. ජාතිවාදයේ අවුස්සපු, ජාතිවාදයෙන් බලය ගත්ත, ජාතිවාදයේ පාවිච්චි කළ බලය පවත්වාගෙන ගිය අය අපිට උගන්වනවා ජාතිවාදයෙන් තොරව කටයුතු කරන ආකාරය. බොහොම ස්තුතියි. අවුරුදු 76ක් බලය හොබෝලා කරගන්න බැරි වෙච්ච වැඩ මේ දවස් 13ක කාලයකින්, මාසෙක දෙකක කාලෙකින් කරන්න බෑ කියලා ඔබතුමාලටම තේරුණාට රටේ ජනතාවට තේරෙන බව පසක් කරලා දුන්නා පහුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන්. ඔබතුමාලා නගන විවේචන චෝදනා වලට පහුගිය නොවැම්බර් 14 වෙනිදා උත්තර දීලා තියෙනවා. ඉතිහාසයේ නොදුන්න උත්තරයක් උතුරක් දකුණත් නැගෙනහිරත් ඔක්කොම සුද්ධ කරලා පාර්ලිමේන්තුවේ 159 මන්ත්‍රී දුර ප්‍රමාණයක් ඓතිහාසික ජාතික ජනබලවේගයට ලබා දුන්න බව මතක තියාගන්න කියලා ඔබතුමාලට අපි මතක් කරන්න කැමතියි. එහෙනම් දැන් තවත් මේකේ විගඩම් වෙලා තියෙන්නේ සමහරු දැන් මෙතන ඉන්න අපි ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකව නෙවෙයි, මම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ විවිධ සංවිධාන පක්ෂ මෙතන ඉන්නවා. ඒ අය මෙතන නියෝජනය වෙනවා. දැන් මෙතන තව තියෙන විශාල විහිළුවක් සමහර අය ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහත් උගන්වන්න පටන් අරන් තියෙනවා. පටලවල තමයි ඒකත් උගන්වන්නේ. එහෙනම් මේ බොහෝ ඉගැන්වීම් කරන්න එනවා. මම අහන්නේ අපිට උගන්වන්නේ ඔය පහුගිය අවුරුදු 76 කරහනම් මෙහෙම තත්ත්වයක් ඔබතුමාලට අත් වෙන්නෙත් නැහැ, රටට මෙහෙම අත් වෙන්නෙත් නැහැ. එහෙනම් මේ රට අන්තිම විනාශ කරපු රටක් බවට පත් කරපු කණ්ඩායම් වලට ඔය පළවෙනි උත්තර දීලා තියෙන්නේ. එද සූදානම් වෙන්න කියලා අපි කියනවා. ලබන අවුරුද්දේ පළාත් පාලන මැතිවරණෙත් එනවා, පළාත් සභා මැතිවරණෙත් බොහෝ දුරට එනවා. අන්නේ මැතිවරණ වලදීත් මෙරටේ ජනතාව මීට වඩා ජයග්‍රහණයක් ජාතික ජනබලවේගයට ලබා දෙන්න අවශ්‍ය අඩිතාලම අපි විසින් අනිවාර්යයෙන්ම සකස් කරනවා කියන එක ඔබතුමාලට මතක් කරන්න කැමැතියි. දැන් මෙතනදී මතුවෙච්ච සමහර කරුණු ගත්තම දැන් අපි දැන් අමාත්‍යංශ බෙදාගෙන වැවිලි කර්මාන්ත අමාත්‍යංශ සම්බන්ධනුත් මට පෙර මන්ත්‍රීතුමා මතු කරා. මම ඒක ඔබතුමාට එක පැත්තේ උත්තරේ දුන්නේ අයවැය ලේඛනයේ කතා කරන්න ඕන කරුණු. උතුරේ ප්‍රශ්න විසඳිලා නැහැ. කඳුකරේ අපේ සහෝදර ජනතාවගේ ප්‍රශ්න විසඳිලා නැහැ. ඒ ඔබගේ කාලේ. දැන් අපේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි පල්මලේ ගත්තේ. එහෙනම් මේ ඔක්කොම විසඳන්න දැන් ඔබ තමුන්නාන්සලා අපිට බාර දීලා තියෙන්නේ අසාධ්‍ය වෙච්ච ලෙඩෙක් බඳු රටක්. බංකොලොත් රාජ්‍යයක්. භාණ්ඩාගාරේ හිස් වෙච්ච තැන අපිට දූෂිතභාවයෙන් තොරව රට පවත්වාගෙන යන්න කියන්නේ සමහරු මහ බැංකුව සුද්ධ කරපු අය, මෙරටේ ධනය නාස්ති කරපු අය. එහෙනම් ඔබ තමුන්නාන්සලට පේනවා මේ නව රජය කැබිනට් මණ්ඩලයේ කිව්ව විදිහටම ප්‍රතිපත්තිය සීමා කළා. 25යි සීමාව කියලා කිව්වා. ඒක දැනට 24යි. හැබැයි අමාත්‍යංශ 24යි වුණාට ඇමති දූර දරන පුජ්‍යලෝ සංඛ්‍යාව 21යි. ඒක පොරොන්දු වෙච්ච විදිහට කේරනවා. දූෂිතභාවයේ ක්‍රමානුකූලව නාස්තිය නවත්තමින් එනවා. ක්‍රමානුකූලව දුගී බව තුරන් කිරීමට අදාළ සහන දෙමින් එනවා. මේ අමාරු රටක මේවා කරන්නේ. ඔබතුමාලා ප්‍රාර්ථනා කරේ මෙහෙම එකක් නෙවෙයි. ජනතාවට පෙන්වා දුන්නේ පෝලිං යුගයක් එනවා. මේක එච්චර දුවන්න බෑ. කඩන් වැටෙනවා. පරිණතභාවයක් නැහැ. හැකියාවක් නැහැ කියලා කිව්වේ. දැන් ඒවා බොරු වෙනකොට දැන් ඔබලාට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා.